ලෝපුරා ජනප්‍රිය වී සිටින නව පරපුරේ ගායිකා යොහානිද සිල්වාගේ ඉන්දියාවේ පැවැත් වූ සංගීත ප්‍රසංග දෙක අතිසාර්ථකව අවසන් කෙරුණා. ඉන් හයිද්‍රාබාද්හි පැවති දෙවන සංගීත ප්‍රසංගයට විශාල පිරිසක්ද සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ. අතරවාරයේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ හමුවට ගෙන ගොස් කීර්තියක් අත්කර දීමට සමත් වූ යොහානිට රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට රජය සූදානම්ින් සිටිනවා. ඒ බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකදී. මම හිතනවා මේක මේ පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුත් කැමති කාරණාවක්. අපේ රටේ තරුණ පරම්පරාවේ අලුත් ගායිකාවක් තරුණ ගායිකාවක් අද ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙනවා. ඒ මං හිතන ලංකාවට වැඩිය ජාත්‍යන්තරේ ඉන්දියා විශේෂයෙන්ම ඒ ගායිකාවට ආදරය කරන රොහානි යොහානි සිල්වා ගායිකාව. ඒ තරුණ ගායිකාව වෙනුවෙන් අපි රජයක් විදියට මං හිතන්නේ කිසිම දෙයක් කරලා නැහැ මේනකොට දැනෙන දෙයක් පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය වලින් දෙන හයිය විතරයි අපිට පේන්නේ මම සංස්කෘතික කටයුතු ඇමතුමා විදියට කියනවා මේක වටිනාකමක් අපේ රට මේ වැඩිලා තියෙන වෙලාවක මං හිතන්නේ ජාත්‍යන්තරේ කතාබහට ලක් වෙන තැනට අරන් ගියපු මේ තරුණ ගායිකාව යොහානි සිල්වා වෙනුවෙන් ආණ්ඩුවෙන් කළ යුතු යුතුකමක් තියෙනවා මේ වෙලාවේ ඒ වෙනුවෙන් යම් දෙයක් කරන්න අදහස් කරනවද කියන කාරණාවත් ඔබතුමා මතු කරොත් වඩා වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම මේ වෙනකොටත් ඒ කටයුතු ගරු අමාත්‍යවරයා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා ආරම්භ කළා තියෙනවා රාජ්‍ය සම්මානයකින් මේ කලාකාරිනිය ඒ ගෞරව උපහාර පුද කරන්නටත් ගෞරවයක් අභිමානයක් එක්ක ඒ කලාකරුවාට කලා කටයුතු වල යෙදී මේ වැඩ පිළිලයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ කලාකාරිනියටත් යොහානිටත් අපි අනිවාර්යයෙන්ම මේ ගෞරවය පුද කරන ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරට මෑතකදී ගෙනියපු කලාකාරිනිය හැටියට අපි ඒ කලාකාරිනියට අපගේ ගෞරවය පුද කරමින් එතුමියටත් විශේෂයෙන් ඒ කළ යුතු ආකාරයේ ගෞරව උපහාර පුද කරමින් කලා ක්ෂේත්‍රයේ සියලු දෙනාටම අභිමානයක් ඇතුව ජීවත් වීමේ වටපිටාව නිර්මාණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි වටිනාතරතුරු කාටත් කලින්ම දැනගන්න. දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.